අයිගුවන් අදත් දෙස් විදෙස් උණුසුම් තොරතුරු රැසක් සමගින් මේ ප්‍රවෘත්ති වාර්තාකරණය ප්‍රමුඛයා නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මම දනුෂ්ක සෙනවිරත්න මම ඔමයා කෝවිලකොටගේ ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත හමුදා අපතිවරයාගේ සිට සොල්දාදුවා දක්වා ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනපති අවධාරණය කරයි ඔය කතා කරන වීරයින්ට වඩා රණවිරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය අපි රජයක් විදියට ආරක්ෂා කරනවා පර්පිචුවල් සමූහ ව්‍යාපාරයේ අර්ජුන් ඇලෝසියස්ගෙන් අදත් පැය 3ක කට උත්තරයක් සිල් රෙදි වර්ධේ වගකීම කාගේද ඔය ඉතින් මගේ නියෝගයක්නේ මම පිළිගන්නවා එහෙම කොටද එතුමා වගේ කියන්නේ එමා සුලිකුණාටුව දකුණු ෆ්ලොරිඩාවට කඩාවදී මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව මහවැලි බී කලාපයට හොරෝපතන රිටිගාවව විහාරස්ථානයේ ඉදිකල ප්‍රතිආශ්‍රිතකරන ජල පද්ධතිය ජනතා අයිතියට පත් කෙරුණා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ වකුගඩු රෝග අවධානම සහිත ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය සැපීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි ජලය සැපීම සඳහා ඉදිකරනු 250 වන ප්‍රතිආශ්‍රිතකරන ජල පද්ධතිය මේ වන අතර රුපියල් මිලියන 383ක වියදමින් ප්‍රතිආශ්‍රීකරන ජල පද්ධති 249ක් මෙම ප්‍රදේශයේ ඉදිකර තිබෙනවා මීට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකල තවත් ප්‍රතිආශ්‍රිතකරන ජල පද්ධති 10ක් ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 5000ක් සඳහා නව ජල සම්බන්ධතාවය ලබා දීම වෙනුවෙන් අමාත්‍යාංශයේ වෙත වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් රුපියල් මිලියන 45ක මුදලක් මෙහිදී පිරිනැමුණා පහුගිය සතියේ පුවත්පතක හමුදාවෙන් විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් දේශපාලන කටයුතු වලට මේ දවස්වල එක් වෙලා සිටින රජයට විරුද්ධව ප්‍රකාශයක් කළා තියෙනවා මම දැක්කා එයාගේ ජීවිත කාලය තුල දැකපු ඉතාම පිළිකුල් සහගත දේ තමයි මේ ආබාධිත රණවිරුවන්ට එළවෙළවා මේ ආණ්ඩුව පහර දීම කියලා කියනවා මම දැක්කා මේ ආබාධිත රණවිරුවන්ට එළවෙළවා පහර දීම කියන සිද්ධිය මූලික වශයෙන්ම ඒ රණවිරුවන් ආබාධිත රණවිරුවන් කීප දෙනෙක් මෙහෙවෙව්වේ කවුද ආණ්ඩුවට විරුද්ධව දේශපාලනය කරන අය ඔය කතා කරන විශ්‍රාමික හමුදා නිලධාරීන් කීප දෙනෙක් තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්සරහට ගෙනල්ලා දාලා ඒ ආබාධිත රණවිරුවන් අතරට වෙන පුද්ගලයෝ ගෙනල්ලා දාලා ඒ රණවිරුවන්ගේ සටන වෙන පැත්තකට යොමු කෙරුවේ ඒ නිර්මාණය කරපු අයම කියනවා එළවෙළවා පහර දෙන එක බොහොම පිළිකුල් සහගතව දැක්කයි කියලා අපි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ ඔය කතා කරන වීරයින්ට වඩා රණවිරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය අපි රජයක් විදියට ආරක්ෂා කරනවා මෙම අවස්ථාවේදී තමා වෙත ප්‍රදේශීය පාසල් දරුවන් දෙදෙනෙක් ලබා දුන් ලිපි දෙකක් පිළිබඳවද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා මෙතනදී දුන්නා පාසල් දෙකක දරුවෝ ලිපි දෙකක් එක ලිපියක් රුවන්වැලි මධ්‍යම මහාවිද්‍යාලය ළමයි 1800ක් සිටිනවා උරුමණ්ඩලය 80ක් ඉන්නවා පාසලේ ලිඳක් ඇතත් මේ සියලු දෙනාට බීමට එම ලිඳේ වතුර සුදුසු නැති නිසා අප පාසලට ෆිල්ටරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි කියලා මම දන්නේ මේ කාරණේ ඇයි මෙච්චර කරක් උනේ කියන ප්‍රශ්නය මේ වගේ කටයුත්තක් සඳහා මම ඒ සම්බන්ධයෙන් වහාම කඩිනම්ව අවශ්‍ය පියවර ගන්නවා කියන එක ඔබට දන්වන්නට ඕනේ. ඒ වගේම පාසලේ තිබෙන අඩුපාඩුකම් තිබෙනවා ඩිස්කුටු හිගය පිළිබඳව ඒ වගේම රැස්වීම ශාලාවක් පිළිබඳව. මේ ඩිස්කුටු හිගය අපේ පළාත් ඇමතිතුමාලා දෙපළක් ඉන්නවා මෙතන. මේ ආණ්ඩුකාරතුමා ඇයි තාම මේක අවසන් වුනේ නැත්තේ? එහෙම වෙන්න බෑ. එහෙම වෙලා තියෙන එක ලොකු වැරැද්දක්. මොකද මුදල් වල කිසිම අඩුපාඩුවක් නැහැ ඩිස්කුටු අරගන්න. පළාත් සභාවට දෙන්න බැරි නම් අපිට පුළුවන් දෙන්න. ඈ ඊළඟට බදුදීන් මහමුත් මහාවිද්‍යාලයේ දරුවෝ ඉල්ලනවා බාලිකා නිවාසිකාගාරයක් දෙන්නයි කියලා ඉල්ලනවා. මේ බාලිකා නිවාසිකාගාරයක් හදන්න මට සල්ලි දෙන්න පුළුවන්. අදම නාලික හමුදාවටම බාර දෙන්න පුළුවන්. නාලික හමුදා ප්‍රතිමත් ඉන්නවා ආරක්ෂක මාලේ ප්‍රධානතුමාත් ඉන්නවා නාලික හමුදා ප්‍රතිමා හෙට අනිද්දා ඉඳලා වැඩ පටන් ගන්න මේ අතර වැවක් සමග ගමක් වැඩසටහනේ 50 වැනි අදියර අද මැදිරිගිරිය මිරිස්හෙන ප්‍රදේශයේදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය අතරතුර සිංගිති දේනියක් ජනපතිගේ සිද්දිනාගත්තා
චීවර කර්මාන්තයෙන් අපිට අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම 2020 වෙනකොට අපේ ඉලක්කය මේ උත්සවයට පැමිණ සිටි තුන් හැවිරිදි දියණියක් ජනාධිපතිවරයා රැඳී සිටින වේදිකාවට ගොඩවීමට උත්සාහ කළා. ඒත් ආරක්ෂක අංශ වලින් ඊට ඉඩක් ලැබුණේ නැහැ. එදුටු ජනාධිපතිවරයා මේ පුංචි දියණියට තමා ළඟට පැමිණීමට ඉඩ ලබා දෙන්නේයි සිය ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දුන්නා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනතාව අමතමින් සිටින අතරතුර ලැබුණු අවසරයෙන් ජනාධිපතිතුමාට තුරුළු වූ පුංචි දනුල්ලා උත්සවයේ අවසන් වන තෙක්ම ජනපති ඇකයින් බිමට බැසීමට නම් කැමති වූයේ නැහැ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කොබේගනේ ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඊයේ ජෝන් අමරතුංග ඇමතිවරයා කිව්වා මේ ඔබතුමා හින්දා ලේකම්වරයා හිරේ යන්න උනා කියලා. ඔව් ඉතින් මගේ නියෝගයක් නේ. මම පිළිගන්නවා. එතුමා රාජ්‍ය නියෝගයක්. ඒ කියන්නේ රටේ ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීම නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. මම හින්දා කියලා නෙවෙයි. ආණ්ඩුව තිබිච්ච ආණ්ඩුව හින්දා. නමුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් තියෙනවානේ. එතකොට මේ ව්‍යවස්ථාවෙන්ම තියෙනවා මේ බුදුදහම මේ ආරක්ෂා කරලා ප්‍රවර්ධනය කරන්න ඕන කියලා. ඒ අනුව ක්‍රියාත්මක වෙලා තියෙනවා රජයේ. එදා හිටිය රජයේ දැන් මේ රජයට ඒක අවශ්‍ය නැහැ. ඉතින් එතුමා ව්‍යවස්ථාවක් තියෙන අයිතියක් රජයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න. නීතිමය වැරදි තියෙනවා. ඉතින් ඒක නිසා ඒක දැන් බලලා අභියාචනා කරනවා. මේ අද වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපිටදී පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුළු ගුණවර්ධන මහතා පළ කළ අදහස්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරණ බලතල ප්‍රකාර ජනාධිපති නියමයක් කළ විට ඒ නියමයේ ඉෂ්ට කරන්න ලේකම්වරයා බැඳී සිටිනවා. ජනාධිපතිවරයාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියේ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට ආරක්ෂා කරන්න වගකීමක් පැවරලා තියෙනවා. ලංකාවේ සම්බුද්ධ ජයන්ති මහෝත්සවය සඳහා පත්කළ රාජ්‍ය කමිටුව විසින් නිර්දේශයක් ලබා දීලා තියෙනවා. සිල් රැදි ලබා දිය යුතුයි කියලා. එකබද විපක්ෂයේ පිරිසක්ද සිරදරුවම් විදිහට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ පැල්පිටියන මහත්මරුන් හමු වීමට පැමිණියා. දැන් රවි කරුණානායක මුදල් විසුද්ධි කරන්නේ ප්‍රසිද්ධිය පිළිගත්තා. මග දන්නේ නැහැ නෝනගෙන් අහන්න කියලා. මොන හරි ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. දැන් බැඳුම් කරේකේ විශාල ධනස්කන්ධයක් හම්බ කරා. අඩුගානේ මුදල් පාවිච්චි කරන එක නවත්තලා තියෙනවා. නෑ. මේක ලෝක කුමන්ත්‍රයක්. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මගේ නියෝග වලට අනුව තමයි ලලිත් තීරතුංග වැඩ කරන්නේ. නිලධාරී කියන්නේ දේශපාලඥයෝ දෙන හැම නියෝගයක්ම පිළිපදින්න ඉන්න එහෙයෝ කණ්ඩායමක් නෙමෙයි. ලලිත් තීරතුංග මහත්තයාගේම බිරිඳ එදා විනිමය කොමිෂන් සභාවේ සභාපති. එතුමියට බලපෑම් කරලා කිව්වා ඒ විනිමය අනුපාත සභාවේ කටයුතු දේශපාලනයට ඕන විදිහට කරන්න. එතුමිය ඉවසලා බැරි තැන කිව්වා නෑ මං කරන්නේ නෑ. මට කරන්න බෑ. කොන්දක් තියෙන රාජ්‍ය නිලධාරියක් විදිහට මම මේ තනතුරෙන් ඉල්ලාස් වෙනවා. ඔව් රජයේ සේවකයෙක් විදිහට නිර්භීතව කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරා නම් ඔහුට මේ ඉරණමක් වෙන්නේ නැහැ. මේවට නියෝග දීපු තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන අරමුණු වෙනුවෙන් නිලධාරීන් මෙහෙවලා නිලධාරීන් පැත්තකට දාලා ඒ උදවියට විතරක් අධිකරණයට යන්න පාර හදලා නියම හොරු නියම වංචනිකයෝ දූෂිතයෝ තිරේ පිටිපස්සින්දගෙන වැඳපෙන ගමන් මේ අහිංසක නිලධාරීන් බන්ධනාගාරගත කරන්න සිදුවීම ගැන අපි කනගාටු වෙනවා. දේශපාලනඥයන්ගේ බලලෝභය වෙනුවෙන් දංගෙඩියට යව්වේ අහිංසක නිලධාරීන්. මේක මහා පොළොව උල්ලන අපරාධ. අපි සංගිය එකතු කරලා දෙනවා, පිට එකතු කරනවා. අපි එකතු කරලා දෙනවා
මේ ඒගොල්ලන්ගේ දඩේ ගවන්න අපිට සල්ලිකාරයෝ නෙවෙයි. හැබැයි අපේ යුතුකමක් අපි ඉඳලා කරන්න පටන්. ඒ නිලධාරීන් වෙනුවෙන් නියම කරපු දඩේ රුපියල මහජනතාවගෙන් එකතු කරලා දැන් ඒගොල්ලෝ ගෙවනවලු. කඩින් 106,500ක් බෙදුවෙක් මහජනතාවගෙන්. වැරද්දක් වෙනුවෙන් නියම කරපු දඩේ ගෙවන්න මොන කෙහෙල් මල්ලකට දාගෙන ආපහු ආයෙත් මහජනතාවට කරදර කරන්නේ. එක රුපියල මේ කරපටි දාගත්ත සුදු යනගත්ත කෝකු ආවොත් තමුන්නාන්සලාගෙන් එකතු කරන්න. එක සතයක් එක රුපියලක් දෙන්න එපා. බූවල්ල ගන්න කියනක මම විශේෂ සචින් රාජපක්ෂ හරි බැසිල් රාජපක්ෂ හරි මහින්ද මහත්තයා හරි ඔක බාර ගත්තා නම් වැඩේ ඉවරයි සෙපෝරු. එයා බෙදලා දීපු සිල් රැදී නිසා ලලිත් විරතුංග මහත්මයා අවුරුදු 3කට හිරේ දැම්ම නම් බැඳුම් කර වංචාව හරහා මේ කරපු කෝටි ප්‍රකෝටි ගාණක් වෙන අපරාධ වෙනුවෙන් අඩුම ගානේ අවුරුදු 300කට නඩේ හිර යවන්න ඕනේ කියලා අපි ප්‍රකාශ කරනවා. අපි සියල්ලටම ඉහෙලින් මේ රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා නීතිය අනුක්‍රම ව්‍යවස්ථාව තියනවායි කියලා අපි දේශපාලනඥයෝ හැටියට පිළිගන්න ඕනේ. අනුෂ පැල්පිට මහත්මයාත් ලලිත් වීරතුංග මහත්මයාත් කළේ රාජ්‍ය සේවයක් නෙවෙයි. රාජ්‍ය සේවය කරපු නිසා නෙමෙයි දඬුවම් දුන්නේ, රාජපක්ෂ සේවය කරපු නිසා. ජනාධිපතිවරණයක් පවත්වන්න නියමිතව තිබුණු වෙලේ එවැනි අවස්ථාවක මිලියන 600ක තෝරාගත් පිරිසකට සිල් රෙදි බෙදනවා කියන්නේ ඒක දූෂණයක්, ඒක වංචාවක්, ඒක අක්‍රමිකතාවක්. මිලියන 600ක් වියදම් කර අපි දන්නේ නැහැ මේ මිලියන 600 වියදම් කළා ඕන මුළු රටටම සිල් රෙදි බෙදන්න. සිල් රෙද්දක් බෙදුවාම ඒ සිල් රෙද්ද ගැන හිතලා ඒ මිනිස්සු ඒ දොළපිදේනිය ගැන හිතලා ඡන්දය දෙන්න කරන් ඉතාම නිකන් දුර්වල ප්‍රජාවක් විදිහට තමයි බෞද්ධ ජනතාව ගැන හිතන්නේ. ඒක බෞද්ධ ජනතාවට කරපු අගෞරවයක්. ඉදිරි දින කිහිපය තුළද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර තාවකාලිකව වසා දමා තිබූ රත්නපුර දිස්ත්‍රික් පාසල් හෙට විවෘත කරන බව සබරගම අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පාරච්චි මහතා ජනතාවට දැනුම් දෙනවා. සැප්තැම්බර් 11 සිට 14 දක්වා කාලයේදී වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවල දැක්වෙනවා. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූයේ නාගදීපෙන්. ඒ මිලිමීටර 105.5ක්. යටියන්තොට ප්‍රදේශයට මිලිමීටර 67.9ක වර්ෂාපතනයක් වාර්තා වූ අතර මිලිමීටර 65.1ක වර්ෂාපතනයක් පුස්සෙල්ලාව හෙල්බුඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඩෙල්ෆ් දූපත් සඳහා ලැබී තිබුණේ මිලිමීටර 56ක වර්ෂාපතනයක්. මේ අතර ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන්දොරටු දෙකක් අද පෙරවරුවේ විවෘත කරනු ලැබුවා. කැනියොන් ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමත් සමග වැඩි වූ ජලය ලක්ෂපාන ජලාශයේ වෙත යොමු වූ අතර ඒ හේතුවෙන් ලක්ෂපාන ජලාශයේද පැය දෙකක කාලයක් වාන්දොරටු දෙකක් විවෘත කිරීමට සිදු වුණා. පැවති අධික වර්ෂාව හේතුවෙන් හොරණ, කෙසෙල් හේනාව, මදුරාවල, අඟුරාතොට ආදී ප්‍රදේශවල පහත් බිම් කළුගඟේ පිටාර ජලයෙන් යට වී ගොස් තිබුණේ මේ ආකාරයෙන්. හොරණ, ඉලිඹ සහ බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශ අතරතුර කළුගඟේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. බුලත්සිංහල මෝල්කාව පාරේ පැවති ගංවතුර තත්ත්වය මේ වන විට පහව ගොස් තිබෙනවා. ප්‍රදේශයේ ඇනහිට තිබූ ගමනාගමන තත්ත්වයද අද යළි යථා තත්ත්වයට පත් වුණා. අධික වර්ෂාවත් සමග ඇති විය හැකි ආපදා තත්ත්වයන්වලදී සහන සැලසීම සඳහා දිස්ත්‍රික් 6ක කණ්ඩායම් සූදානම් කර ඇති බව යුද හමුදාව පවසනවා. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ කෑගල යන දිස්ත්‍රික්කවල එලෙස බටපිර සීරුවෙන් තබා ඇති බවයි. ඉදිරි පැය 24 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ අද රාත්‍රියේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර හෙට දිවයිනේ දකුණ සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මගින් සිදුවන අනතුර ඕම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ තිලක් මාරපණ මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වුණා. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ විදේශ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සුබ පැතුම් ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට පිරිනැමූ බවයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදුවන රාජ්‍යතාන්ත්‍රික නිල සංචාර හේතුවෙන් දෙරට අතර ශක්තිමත් බැඳීමක් ගොඩනැගී ඇති බව මාරපණ මහතා මෙහිදී සඳහන් කළා. විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු තිලක් මාරපණ මහතාගේ පළමු නිල සංචාරයට ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳව සතුට පළ කළ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ
දෙරට අතර පවතින සමීප සම්බන්ධතාව එමගින් පෙන්නුම් කරන බවයි. ශ්‍රී ලංකාව සංවර්ධනය හා සෞභාග්‍ය කරා ගෙන යාමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දෙන බව නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. සිය දෙදින නිල සංචාරයේදී තිලක්මාරපර මහතා ඉන්දියා විදේශ කාර්යතු අමාත්‍ය සුස්මා ස්වරාජ් සහ ඉන්දියා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් යන මහත්ම මහත්මීන් සමග සාකච්ඡා කර තිබෙනවා. පර්පචුවල් සමූහ ව්‍යාපාරයේ අර්ජුන් ඇලෝසියස් මහතා අද සිව්වන දිනටත් ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණියා. උදෑසන 10ට පමණ පැමිණි අර්ජුන ඇලෝසියස් මහතා කොමිසමට සහාය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට යලිත් ප්‍රකාශයක් ලබා දුන්නා. පැය 3කට පසු පස්වරු 1ට පමණ ඔහු පරීක්ෂණය පවත්වන කොමිසම් පරිශ්‍රයෙන් පිටව ගියා. අර්ජුන ඇලෝසියස් මහතා කොමිසමට ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන්නේ ජනාධිපති කොමිසමෙන් ඔහුට නොතීසි නිකුත් කිරීමෙන් අනතුරුවයි. මාස 6ක් තිස්සේ රජය යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ලන්සු ඉදිරිපත් කර සිටින ඉන්දීය ආයෝජකයන්ගේ උනන්දුව අඩු වී ඇති බව දි අයිලන්ඩ් පුවත්පත අද වාර්තා කළා. දි අයිලන්ඩ් පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් පෙන්වා දෙන්නේ අඩක් නිම කර ඇති කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේ ඉදිරි කොටස සංවර්ධනය සඳහා ආයෝජකයන්ට සිය කැමැත්ත පළ කිරීමේ යෝජනා පසුගිය වසරේ ජූනි මාසයේ ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවයි. අමරිකානු ඩොලර් මිලියන 400ක ව්‍යාපෘතියක් වන කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ දැනට අමරිකානු ඩොලර් මිලියන 80ක වැඩි නිම කර තිබෙන බව පුවත්පත් වාර්තාවේ සඳහන්. කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම 2010 වර්ෂයේදී ආරම්භ කෙරුණේ මෙරට තුල විශාල නැව් හැසිරවීම සඳහා වරාය පර්යන්තයක් නොමැති වීම නිසායි. මේ වෙන විට මීටර් 450කින් යුත් කොටසක් අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඒ කොටස සඳහා රුපියල් මිලියන 10,800ක මුදලක් ශ්‍රී ලංකා වරාය අධිකාරියමගින් වැය කරලා තියෙනවා. මේ වෙන විට ඒ සිවිල් ඉංජිනේරු කටයුතු, ඒ වගේම විදුලි සැපයුම් කටයුතු, ප්‍රධාන දොරටු, ඒ සියල්ලක්ම අවසන්. දැන් තියෙන්නේ එහි යන්ත්‍රෝපකරණ සවිකිරීම සඳහා පමණයි. මේ යන්ත්‍රෝපකරණ සවිකිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව මුදල් තිබෙනවා. ඒ මුදල් තිබුණත් දැන් වෙනකොට අමාත්‍යවරයා විසින්, රජයේ විසින් මේ සම්බන්ධව කිසිම උනන්දුවක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට දකුණු කොළඹ වරායේ ව්‍යාපෘතිය හැදෙන්නම ලෝකේ විශාල නෞකා ඉදිකරනවා. ඒ ඉදිකරනකොට ඊට අවශේෂ වූ වරාය නිර්මාණය කිරීමේ උවමනාවක් පැවතුණා. පසුගිය අගෝස්තු පළමුවනදා වරාය අධිකාරියේ පිහිටුව අවසර 30ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී ජනාධිපතිවරයා අදහස් පළ කළා. මේ අපි ඉන්න දැන් පේනන මේ ලස්සන සුන්දර ඉහළම වටිනාකමක් තිබෙන මේ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු කෙනෙකුට දෙන්නේ නැහැ කියන යෝජනාව මම ස්ථීර කරනවා. වරාය අධිකාරියේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ අදාළ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබියදී එම අවස්ථාව ඉන්දියාවට පිරිනැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. යන්ත්‍රෝපකරණ සවිකිරීම සඳහා අපිට ඩොලර් මිලියන 80ක ප්‍රමාණයක් පමණයි වියදම් කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව තියෙන්නේ. එතකොට මේ මුදල් අපි ළඟ තියෙනවා. එසේ තිබියදී 2015 සිට මේ දක්වා මේක කැබිනට් මණ්ඩලයට යනවා. යන්ත්‍රෝපකරණ ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යවුවාම ඒක අනුමැතිය ලබා දීම සඳහා කටයුතු කරන්නේ නැහැ. හම්බන්තොට වරාය චීනට දුන්න කියලා ඉන්දියාව දැන් ඉල්ලනවා නැගෙනහිර පර්යන්තයේ. ඒ උපක්‍රමයට අපි අහුවන්නේ ඇයි? එහෙම කරන්න ගියොත් මේ ශ්‍රී ලංකාවේ ආර්ථික දේහයට විශාල හානියක් සිද්ධ වෙනවා. සංවර්ධන රුතරේ මණ්ඩලයේ නව සභාපතිවරයෙකු මෙතෙක් පත් කර නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම තනතුර සඳහා පුද්ගලයන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇතත් මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැති බවයි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොමේෂ් ජයවර්ධන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය 31 වෙනිදා සිය දුහරවලින් ඉවත් කළා. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවිල මහතා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යංශ යටතට පත් කිරීමට පෙර විදේශගරුතු අමාත්‍යංශ යටතට පත් කර තිබුණා. එවක හිටපු විදේශගරුතු අමාත්‍ය රවි කරුණානායක මහතා එම දූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ලොතරැයි මණ්ඩල දෙකම යලිත් මුදල් අමාත්‍යංශ යටතට ගෙනුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ශර්මිලා පෙරේරා මහත්මියද සිය ඉල්ලා අස්වීමේ ලිපිය බහර දුන්නේ හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා එම දූරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි. දැන් විමර්ශන විශේෂාංගය. එක්දහස් නමසීය 80 වසරේදී ඉදිකෙරෙන අම්පාර ප්‍රධාන බස් නැවතුම්පල කාලයට සරිලන පරිදි සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යව තිබුණද නැගෙනහිර නවෝදයේ වැඩසටහනේදී සහ
2013 වසරේ අම්පාර කේන්ද්‍ර කරගනිමින් පැවති දෙයට කිරුලේදී එම අත්‍යවශ්‍යතාව නොසලකා හැරෙනවා. ඉකුත් අවස්ථා දෙකකදී මෙම බස් නැවතුම් පොළ ආශ්‍රිතව පවතින ඌනතා හේතුවෙන් මගී ජනයා සහ මගී ප්‍රවාහන සේවාවලට අනියුක්ත පිරිස් විඳින පීඩා පිළිබඳ විමර්ශන අනාවරණ කළා. 2013 වසරේ අගභාගයේදී මෙම බස් නැවතුම් පොළ නවීකරණය සඳහා මුල් කළ තිබුණද 2015 වසරේ ජනවාරි මාස 8 වනදා තෙක් වැඩකට මුල පිරුණේ නැහැ. 2016 වසරේ අගෝස්තු මාස 29 වනදා නැවත මුල්ගල් තැබෙන්නේ උතුරු හා නැගෙනහිර පළාත් පාලන ආයතන ශේෂ්ත්‍රයේ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රමුඛ කාර්යයක් ලෙස අම්පාර බස් නැවතුම් පොළ නවීකරණය හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලෝක බැංකු ණය ආධාරය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මෙම ව්‍යාපෘතිය මෙහෙයවීමේ වගකීම අම්පාර නගර සභාවට පැවරෙන්නේ රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රතිපාදනද සමගින්. තවත් මාසයක් යන්නටත් පෙර ජනතා අයිතියට පත් කළ හැකි තරමට මෙහි වැඩ කොටස් නිම වී තිබෙනවා. විදුලි සෝපාන දෙකකින්ද සමන්විත මෙය අම්පාර නගරයට නව පැහැයක් එක් කරනු ඇති. එහෙත් රටේ පවතින නීති අනුව මෙය අනවසර ඉදිකිරීමක්. මන්ද අම්පාර නගර සභාව මෙහි ඉදිකිරීම සැලැස්ම නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබාගෙන නැහැ. අනුමැතියක් නොමැතිව මේසා විශාල ඉදිකිරීමක් කෙරෙද්දී එම අධිකාරිය කාටත් අදාළ නීතිය ක්‍රියාත්මක නොකිරීමද ගැටලුවක්. පැරණි බස් නැවතුම් පොළට යාබතව වූ රජයේ ඉඩමක වසර 50කට වැඩි කාලයක් තිස්සේ පදිංචිව සිටි පිරිස් අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා ලවා ඉවත් කර ගැනීමට අම්පාර නාගරික ලේකම්වරිය වග බලා ගන්නේ එම භූමියද බස් නැවතුම් පොළ සඳහා යොදා ගැනීමටයි. එම භූමිය අද වන විට බස් නැවතුම් පොළේම කොටසක් බවට පත්ව තිබෙන්නේ අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නගර සභාව වෙත පවරා නොතිබියදී. පවරා දීමටත් පෙර අදාළ භූමිය බස් නැවතුම් පොළට ඇඳෙන පරිදි මෙම තාප්පය ඉදිකර තිබෙන්නේ මැනුම්පතිවරයා විසින් අම්පාර නාගරික සීමා බල ප්‍රදේශය සඳහා සිතියම් ගත කළ සැලැස්මේ සඳහන් අතුරු මාර්ගයක් සපුරා ඇහිරෙන පරිදි. ඒ හේතුවෙන් මෙම පාරම්පරික පවුල් දෙකට ප්‍රවේශ මාර්ග අහිමිව තිබෙනවා. ඔවුන්ට ඇති එකම විකල්පය මේ කුණු කානුවයි. එම කුණු කානුව මෙම තාප්පයේ පාදම ලෙස යොදා ගැනීමට තරම් අම්පාර නගර සභාව වගකීම් විරහිත වී තිබෙනවා. නගරයට මුහුණලා ඇති පැත්ත විසිතුරු වුවද මෙම තාප්පයේ පසු පැත්තෙන් අවදානම ක ලකුණු කියා පානවා. තාප්පය සඳහා රුපියල් මිලියන 20ක් වැය කෙරෙද්දී එහි පාදම ලෙස කුණු කානුවක් යොදා ගැනීමට අම්පාර නගර සභාවට ඉඩදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මුනිවත රැක්කේ ඉදිරියේදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයටද මැදිහත් විය යුතු අවස්ථාවක් තිබිය යුතුය යන දුරදක්නා නුවණින්ද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්තුමනි මේ ඔබේ අවධානය පිණිසයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නායක දිවංගත MHM අශ්රෆ් මහතාගේ බිරිඳ වන ෆේරියල් අශ්රෆ් මහත්මිය සහ ජාතික සමගි පෙරමුණේ නායක අසද් සාලි මහතා අතර හමුවක් පසුකියදා සිදුපුණා. ඒ ෆේරියල් අශ්රෆ් මහත්මියගේ නිවසේදී. මෙම සාකච්ඡාව සඳහා දිවංගත MHM අශ්රෆ් මහතාගේ හා ෆේරියල් අශ්රෆ් මහත්මියගේ පුත් අමන් අශ්රෆ් මහතාද එක්ව සිටියා. ජාතික සමගි පෙරමුණේ හිටපු නායක ෆේරියල් අශ්රෆ් මහත්මිය මෙහිදී සඳහන් කර ඇත්තේ දිවංගත MHM අශ්රෆ් මහතා ආරම්භ කළ ජාතික සමගි පෙරමුණේ අරමුණු රැක ගනිමින් ඉදිරියට යන වත්මන් නායක අසත් සාලි මහතාට සුබපතන බවයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මව්පියන් පිරිසක් අද සීනිගමදී පොල් ගැසුවා. මෙලෙස සීනිකම දෙවල් දේවාලය වෙත පැමිණ සිටියේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මව්පියන් පිරිසක්. දෙවියන්ට කන්නලව් කිරීමෙන් අනතුරුව ඔවුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පොල් ගැසුවා. තවත් පිරිසක් සංකේතාත්මකව බිම වාඩි වී සිඟමන් යදුවේ දැන් තමන්ට කරන්නට සිදුව ඇති එකම දෙය සිඟා කෑමයි පවසමි. මුළු ලංකාව පුරාම අපේ වෛද්‍ය දෙමාපියන්ට සිඟා කාලා. මෙතර තවත් මව්පියන් පිරිසක් පොල් ගැසුවේ නල්ලූරෙහිදී. නල්ලූර් කන්දසාමි කෝවිලට පැමිණ අද පෙරවරුවේ මෙලෙස පොල් ගැසුවේද වෛද්‍ය සසුන්ගේ මව්පියන් පිරිසක්.
ඔවුන් පැවසුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ක්‍රියාත්මක වන විරෝධතා සහ පන්ති වර්ජන නිසා තමන්ගේ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි. අධ්‍යාපන අයිතිය බිඳවැටීමෙන් ඔවුන් අසහනයකට පත්ව සිටින බව පවසමින් මෙමව්පියන් පොල් ගසා දෙවියන්ට කන්නලව් කළා. වියලි කාලගුණය නිසා තාවකාලිකව වසා දැමුණු විල්පත්තු ජාතික වනෝද්‍යානය යළි දෙස් විදෙස් සංචාරකින් සඳහා විවෘත වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ විශාලතම අභයභූමිය වන විල්පත්තු ජාතික වනෝද්‍යානය මීට මාස කිහිපයකට පෙර දිස් වූයේ මෙලෙසින්. හෙක්ටයාර 131,693කට වැඩි වපසරයකින් යුතු විල්පත්තුවේ ශාක විශේෂ 605ක් සතු විශේෂ 328ක් සිය වාසස්ථානය බවට පත් කරගෙන සිටිනවා. සුබදාහමේ අපූරු දායාදයක් වන විල්පත්තුව සංචාරකීන්ගේ පාරාදීසයක්. පැවති නියන්තත්වයේ හේතුවෙන් සංචාරකීන්ට 21 අගෝස්තු පළමු වනදා සිට විල්පත්තුව වසා තැබුණා. මිනිසුන්ට පමණක් නොව වනසතුන්ටද පීඩා ගෙන දුන් වියලි කාලගුණය නිසා විල්පත්තුවේ සියලු විල්ලුවල ජලය සිඳී ගියා. පසුගිය දින කිහිපය තුළ වැටුණු වැසි ගුරු පැහැයට හැරුණු විල්පත්තුවට එක් කළේ නව ජීවයක්. තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයේ සඳහන් කළේ උදෑසන 6 සිට සවස 6:30 දක්වා සංචාරකීන්ට වනෝද්‍යානයේ විවෘතව පවතින බවයි. සංචාරකීන්ට විල්පත්තුවේ දොරටු විවෘත වුණත් එහි යන එන ඔබට සිහිපත් කළ යුතු දෙයක් තිබෙනවා. විල්පත්තුව ඇසින් දැක විඳින්න. නමුත් නීති රීති වලට සබා දහමට පිටින් නොයන්න. දැන් ක්‍රීඩා පුවත් 29 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ජනාධිපති ශූරතාවය මහවැලි බී කලාපයේ දිනාගත්තා. එහි අනුශූරයන් වූයේ එච් කලාපයයි. මහවැලි කලාපවල ගොවි දූපතුන්ගේ ක්‍රීඩා දක්ෂතා එළි දැක්වෙන මහවැලි ක්‍රීඩා උළෙල අද අවසන් දිනට පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. මහවැලි ක්‍රීඩා උළෙල සඳහා කලාප 10ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරඟිසව් 41ක් යටතේ මෙවර තරඟ වැදුණා. දුරපැණීමේ සවුවේ නව තරඟාවලි වාර්තාවක් පිහිටු මහවැලි හුරුළුවැව කලාපයේ URRB රාජපක්ෂ ජවන සහ පිටිය දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනාගත්තා. දක්ෂතම ක්‍රීඩිකාව වූයේ මීටර 400 සවුවේ නව තරඟාවලි වාර්තාවක් පිහිටු නදීෂා රාමනායකයි. බී කලාපය රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ